ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ දසවෙනි වර්ෂ පූර්ණි නිමිත්තෙන් මතු ප්‍රදර්ශනීයට අපේක්ෂිත චිත්‍රපට 9ක් ඇතුළත් සිනමා බීමානී 2023 සිනමා උළෙල මාර්තු මාස 13 වන දින සිට 24 වනදා දක්වා තෝරාගත් සිනමා ශාලාවල් 16කදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. එම සිනමා දැක්ම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව මාර්තු 1 වන දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගණී ශාලාවේදී පැවැත්ුණා. සිහින අනන්තේ කෙනෙකුගේ ගෙදරකට බලෙන් ඇතුළු වුණාට කෙනෙක්ගේ ජීවිතයකටත් එහෙම බලෙන් ඇතුළු වෙන්න පුළුවන් කියලා හිතනවද? ලින්දක් ඇතුළේ හිර වෙලා ඉන්න කෙනෙක්ට ඒකෙන් එළියට එන්න උදව් කරන්න හැදුව මිසක් ඒ ලින්දට මට පණින්න උවමනාවක් තිබ්බේ නෑ මිස්ටර් විජයමාන. 14 ගිරිවැසිපුර ඒක තමයි ජීවිතේ තීරණාත්මක ගමනක් නෙවෙයි මට හැඟුනේ නැතුව Kidnap. ඔයායට ආදරේ නේද? මට තේරෙන්නේ ආදරේ කියන්නේ මොකක්ද කියලා. ආදරේ මේ තමයි ආදරේ සෑමදා ඉන්න මා ළඟට ලංවේ හුස්මසේ මිදුණු විශ්වය මනුෂ්‍යත්වය තරම් අභිරහසක් මේ විශ්වයේ තවත් තිබේද? සමහර ආදර කතා වලට දෛවය හරස් වෙන්නේ පස්සේ. බෑ 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 බෑ. අපි ආදර කතාව පටන් ගන්නෙම දෛවය හරස් වෙන බව දැන දැනම. ලස්සලට ජෝඩු දාලා එළියට බහින්නේ කැත දෙයක් උමම. ඔව්. ගඩ් ගඩ්. 20 සිංහබාහු. විසි එක සීරුවෙන් දඩා පුංචි කාලේ මට හරි ආදරේ. උඹටත් ස්පොන්සර් කෙනෙක් හොයාගත්තා නම් උඹටත් ගොඩ යන්න තිබ්බා. බදන් එක ගලින් කුළු දෙන්නේ මරා ගන්නද? කවුරු හරි එනවද? 22 පාස්පෝට් 6 මාසයකට මෙහා උඹ මේ පැත්ත පලාතේ පස් පා ගන්න එපා. වඩ ලන්ඩන් 23 1970 ලව් ස්ටෝරි ලාඳුනන තුවක්කු කරුව කවදාවත් හිර ගෙවල් වල පස් පෑගුවේ නැහැ. මරණයකින් කෙලවර කරන්න බැරි ආදරයක් යාළඟ තිබුණා. 24 රිදී සීනු අල්ලි කෙනෙක්ගෙන් ගුටි කාපු නැති අක්ක කෙනෙක් මේ ලෝකේ කොහෙන් හොයන්නේ? ඒක හරියට කිසා ගෞතමි නොමල ගෙදරකින් අබහුරක් හොයන්න ගියා වගේ වැඩක් වෙයි. අබේ මාර වැඩන්නේ කළා තියෙන්නේ. ඔන්න සිනමාවට ආදරය කරන ඔයාලා හැමෝටම ගොඩාක් සතුටුදායක කාලයක් කියලා කියන්න පුළුවන්. මාර්තු 13 වෙනිදා පටන් ගන්නවා ඒ සතුටුදායක කාලය. ඉතින් මාර්තු 13 වෙනිදා ඉඳන් චිත්‍රපටී තියෙනවා රසක් බොහොම ලස්සන එකතුවක්. ඉතින් මම අනිවාර්යෙන් ඔයාලා සියලු දෙනාටම සිනමාවට ආදරය කරන ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා මේ චිත්‍රපටි පෙළ බලන්න එන්න කියලා. ඒ වගේම මාර්තු 21 වෙනිදාට සීරුවෙන් චිත්‍රපටය මමත් රංගනයෙන් දායක වන ඒ විශේෂයෙන්ම කියන්න ඕන ජැක්සන් ඇන්තනි මහත්මයා මේ ෆිල්ම් ෆෙස්ටිවල් එකේ නියෝජනය කරන එකම චිත්‍රපටය. ඉතින් ඔහුට ආදරය කරන මෙන්ම සිනමාවට ආදරය කරන ඔයාලා සියලු දෙනාම මාර්තු 21 වෙනිදා සීරුවෙන් චිත්‍රපටය බලන්න අනිවාර්යෙන් පැමිණෙන්න. ඒ වගේම අද ෆිල්ම් ෆෙස්ටිවල් වල ආරම්භක දවසේ අපි මේ පූර්ව ප්‍රචාරක පට බැලුවා මේ චිත්‍රපටයේ සියලු මේ වගේ. ඉතින් අර කියන්න හරිම සතුටුයි විවිධ ආකාරයේ විවිධ අලංකාරවත් චිත්‍රපටි එකතුවක් තියෙනවා. ඉතින් මම නම් ඉතාමත්
නොවිසලෙන් බලන් ඉන්නේ මේ චිත්‍රපට ටික ඇවිල්ලා බලන්න. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා ප්‍රේක්ෂකයෝ සියලු දෙනාම ඇවිල්ලා මේවා බලලා සහයෝගයක් දෙන්න. මොකද අපි එහෙම ප්‍රාර්ථනා කරනවා නෙමෙයි, අපි දන්නේ නැහැ අවුරුද්දක් දෙකක් යයිද මේවා රිලීස් වෙන්න, තුනක් යයිද. අපි එහෙම ප්‍රාර්ථනා කරන්නේ ඉතින් ඉක්මනින් ඔබ අතට පත් වෙන කියලා අපි wish කරනවා. නමුත් අපිට කියන්න බෑ. ඉතින් මේ අවස්ථාව වටිනා අවස්ථාව මිස් කරගන්න එපා. ඇවිල්ලා අනිවාර්යෙන් බලන්න. බොහොම ස්තුතියි. ලෙබන්දු සිනමා සම්මාන උරලක් පැවැත්වීම සඳහා අපට නිමිති කීපයක් තියෙනවා. එකක් තමයි අපට අවශ්‍ය වුණා දශක කීපයේ අපේ රටේ සිනමාව වෙනුවෙන් විශේෂයෙන් සිනමා කර්මාන්තය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරපු, කියන්නේ මූලික වශයෙන්ම සිනමා ශාලාවලට ජනතාව ගෙන්වපු සිනමා කෘති නිර්මාණය කරපු සිනමාකරුවන් අපි බැලුවේ නැහැ මෙහිදී ඔවුන් කවර ධාරාවකට අය තිබුණාද කියලා. දැන් කලින් තිබිච්ච බොහෝ ලංකාවේ සම්ප්‍රදායික සිනමාවල උළෙලවල් වල සලකනා වාගේ විචාරකයන්ගේ ඇසෙන්ම නෙමෙයි බැලුවේ. අපි ඇත්ත වශයෙන්ම අධ්‍යක්ෂවරුන්ගේ ඇසින් බලපු අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. මොකද අපට අවශ්‍ය වුණා අධ්‍යක්ෂවරයා කියන කාරණාව නැවත අවලෝකනය කරන්න අපේ කලා ව්‍යාපාර ඉදිරි. ඒ වගේම කිසියම් ආකාරයක පසුබැස්මකට ලක්ව තිබෙන සිනමා කර්මාන්තය නැවත නගා සිටීම සඳහා, නැත්නම් ඊට තව උත්තේජනයක් ලබා දීම සඳහා යම් කිසි නිශ්චිත ව්‍යාපෘතියක් සම්පාදනය කරන්න. ඒ අනුව තමයි අපි ඉදිරි තිරගත වීමට නියමිත චිත්‍රපටි නමයක් මාර්තු 13 වෙනිදා පටන් ඉදිරිපත් කරන්නේ. ඊට අනුෂාංගිකව අපි අර මා කලින් සඳහන් කළ සිනමා අධ්‍යක්ෂවරුන්ට අපිට සිනමා කලාවට මෙහෙවරක් කරපු, වරමාන්තර මෙහෙවරක් කරපු තෝරාගත් සිනමාකරුවන් නව දෙනෙක්ට සම්මාන ප්‍රදානය කරන්නත් අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් අපි හිතනවා මේ කාරණා දෙයට අමතරව මේ කාරණා දෙයත් එක්කම ඇතිවන පිබිදීම යටතේ අපේ රටේ සිනමා අධ්‍යාපනය, ඒ වගේම සිනමා කර්මාන්තය සහ කලාව තුළ තිබෙන යම් යම් ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා අවශ්‍ය කරන මූලපෑම් සෙවීම, මේ කාරණා ගණනාවක් මේ උත්සව දෙක හරහා ඉෂ්ට සිද්ධ වෙයි කියලා.